මුලින්ම අසන්න ජීවිත ගත කරපු එදා එදේ රෝහලට කිත්තිරි කුමාර අපේ ජීවිතයේ ඉතාමත් වැදගත් වරප්‍රසාදයක් කියලා ස්වාමීන් වහන්සේගේ විශේෂයෙන්ම භාග්‍යවත් තුළ අපිට මතක් කරනවා. දිලිප භාග්‍යවන්තය මනුස්සවද රාජ්‍යයේ කොසත් දෙවියන් මාතර සමුද්‍ර සහෝදරීනි මණ්ඩේලා එකයි මතක් වුණේ ශිවෝදම් පියතුමා විසින් මීට සති කිහිපයකට ඉස්සෙල්ලා දිලිප්තන්ගේ දවස කියලා විනයක් උන්වහන්සේ ප්‍රකාශන පත් කළා. රෝමයේ වටිකානුවේ 1500ක් පමණ දිව්‍ය පූජා උන්වහන්සේ පවත්වලා ඒ දිලිප අය සමග අනාථයෙක් වෙන්න පුළුවන්, සමහර විට සරණාගතයෙක් වෙන්න පුළුවන්. 1500ක් සමග උන්වහන්සේ දවල් කෑම ගත්තා. කේන්ද්‍රත් නෙමෙයි මේ අසරණ අය උදෙසා උන්වහන්සේ වැස්සෙ ගිහිල්ලා දෙවිජවි දෙවුත්තරා ගෝබේ වටිකානුවේ විශේෂ මධ්‍යස්ථානයක් එයට උදව් කරා. ඉතිහාසය අපිට ස්වාමීන් වහන්සේගේ පණිවිඩයේ ඉඳ උන්වහන්සේ දිලිප් දෙවිදස උන්වහන්සේ අසරණ වූ තත්ත්වයක් තුළ ගමහල දෙන්නේ අපේ ජීවිතයේ තුළට උන්වහන්සේ වටිනා දෙයක් ඉල්ල ගන්න. ඒ තේ අපේ ලබාගන්න අපි උන්වහන්සේට ආරාධනා කරන්නේ අපි ඉතින් දිලිප්තෝ කියේතු. අපි ඉතින් දිලිප්කම නැතුව අපේ දිලිප්තුලට සේවය කරන්නට එනිසා දිලිප්කම තුළ අපි දකින්නේ උන්වහන්සේගේ මේ සාක්ෂර තුළ උන්වහන්සේගේ උත්පත තුළ උන්වහන්සේ ඇදලා තියෙන්නේ අප සිල් දෙනාම ඒ දිලිප් අයට ආදරය කරන්න ප්‍රේරණ. අපි මේ මංගල්‍ය විශේෂයෙන්ම ආත්මාර්ථකාරී මංගල්‍යයක් නෙමෙයි. දිලිප්තන් අවතර කරගන්න තත්ත්වය සම්බන්ධයි. ඒ දිලිප්තන් අපි නිතරම සේවය කරන අපි අපිට ගැළවීම ලැබෙන්නේ ඒ අසන්න දිලිප්තන් තුළ. ඒ නිසා අල්ප උත්සන්න සේවය සුළුමත් උපාසයට ගන්නේ. ඉතින් අසරණේ මුගේ සීපත් කරම විශේෂයෙන්ම රතු ගුරු සම්මුවේ පණිවිඩයක් අපි සීපත් කරමු. විශේෂයෙන්ම එදා පාස්කු දවසේදී වියසනයට පත් වෙච්ච ඒ අසරණ පවුල සීකල් අපි නත්තර සමරමු කියලා. ඒ වගේම මේ නත්තර බෙදා හදා ගැනීමේ නත්තරස් පණ්ඩිත කියලා අපි ස්වාමීන් වහන්සේට යාඥා කරමු. සුබදේ ආරම්භයේ සමන්ති සුබතේ මහන්සි කටේ ආරම්භ කරමු. ගෝරණියෝ පොසුපාර බලෝටි කලින් සලබයි. Gracias.
Thank you.
Thank you.
ඉලස්සන අර්ථයෙන් මේ වේදිකාව වැඩගෙන මේ ගල්ගමුව කල්පරසේ අදයන් තෙක්සා නත්තල ගියදි නත්තල් ගීතිකා කැරොල් ගායන නිරන්තරයෙන් අපට අසන්නගෙන කාලයක් නත්තලේ මිහිරියාව තවත් වැඩි කරනවා කැරොල් ගායන ඇසීමට ඉතින් සාමයේ කුමාරගේ පන්දිනිය සමරන්නට තවත් විහාරයක පමණ කාලයක් තියෙන්නේ අද දවසේදී මේ පාසල ලබන සංස්කෘතික පාවල පදවි නැත්නම් ඉස්සරේ අපේ සත්කාරික පරිසර උපන්දාව සුදු චාරාදාන දේවස්ථානයේ දාන කාර්යය සුදාන සිද්ධවා කනෝ දාන කීපයක් ඉදිරිපත් කරමින් තවත් දවසක් වරමත් ගන්නවා.